හවිසින්දුමුමු නන්න දුක්ගින්න මට දෙන්න සැනසෙන්න මිහිරාවියේ බෝදසනක් අද මම අතිනත වැඩසටහනින් ඔයාලට ඉදිරිපත් කරන්නේ හෝම් කමින් බ්‍රයිඩ් කෙනෙකුට සුදුසු ලෙහෙංගා ස්ටයිල් එකකින් හැඩවුණු මනාලියක් ගැන. ඉතින් ඇත්තටම දැන් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන ලෙහෙංගා ස්ටයිල් එක ඇයට මම තෝරගත්තේ බ්‍රයිට් රෙඩ් කලර් එක. ඇගේ සාරීක නිර්මාණය කළා තියෙන්නේ වයිට් ස්ටෝන් වර්ක් එකකින් සහ පර්ල් වර්ක් එකකින්. ඇගේ හෙයාර් ස්ටයිල් එක ගැන කතා කරනවා නම් මම එයට යොදාගෙන තියෙන අන්ඊවන් හෙයාර් ස්ටයිල් එක. ගොඩක් බ්‍රයිඩ්ස්ලා අපි ගාවට ආම යාලා කියන්නේ යාලා අන්ඊවන් හෙයාර් ස්ටයිල් මෙසි හෙයාර් ස්ටයිල් වලට කැමතියි කියලා. ඉතින් ඇගේ මූණ ෂේප් එකට ගැලපෙන විදිහට මම ලස්සන අන්ඊවන් හෙයාර් ස්ටයිල් එකක් නිර්මාණය කරගෙන තියෙනවා. नाजिया जिंदगी एक पल भी तुझसे होके जुदा सुन जरा बिन तेरे मुझसे नाराज था दिल तू मिला है तो है कह रहा ब्राइट के नहीं कि हर में वैदगत लिप मेकअप पे काई आई मेकअप पे काई මට ඕන වුණේ අයි මේකප් එක පොඩ්ඩක් හයිලයිට් කරලා පෙන්වන්න. මොකද හෝම් කමින් බ්‍රයිට් කෙනෙක් හින්දා මම අයි මේකප් එකේ වර්ණ විදිහට තෝරගෙන තියෙන්නේ සිල්වර්, පින්ක්, ග්‍රීන් සහ බ්ලැක් කියන වර්ණ. ලිප් මේකප් එකේ වර්ණ විදිහට මම තෝරගත්තේ රෙඩ් කලර් එක. මොකද ලෙහෙංගා එකේ කලර් එක රෙඩ් හින්දා මට ඕන වුණා ලිප් මේකප් එකේ කලර් එකයි ලෙහෙංගා එකේ කලර් එකයි එකම කලර් තීම් එකට යන්න. ඇගේ ආභරණ විදිහට මම තෝරගෙන තියෙන්නේ ඉන්දියන් හෙවි ජුවලරි සෙට් එක. ඒක නිර්මාණය කළා තියෙන්නේ ඩල් ගෝල් කලර් එකෙන් සහ වයිට් ස්ටෝන් වර්ක් එකකින්. ඇත්තට මට ඕන වුණේ ලෙහෙංගා එකේ වර්ක් එකේ කලර් එකයි ජුවලරි සෙට් එකේ කලර් එකයි එකම කලර් තීම් එකකින් යන්නේ නැතුව ජුවලරි සෙට් එක පොඩ්ඩක් හයිලයිට් කරලා පෙන්වන්න. ඒකින් මම ජුවලරි සෙට් එකට ඩල් ගෝල් කලර් එක යොදාගෙන තිනවා තනිකරම සිල්වර් වර්ක් එකකින් යන්නේ නැතුව. ඒත් එක්කම ඇගේ ආභරණ වලට තව තනි තැල්ලා ඉයර් රින්ග්ස්, චාක් නෙක්ලස් එකක්, පළුවා ලාං නෙක්ලස් එකක්, බෑංගල්ස්, වේස්ට් චේන් එකක් යොදාගෙන තියෙනවා. බ්ලෂර් වර්ණ විදිහට මම තෝරගෙන තියෙන්නේ බ්‍රවුන් සහ ගෝල් කියන කලර්ස්. ප්‍රශාණි කියන්නේ ඉන්දියන් බ්‍රයිට් කෙනෙක්. ඉතින් මම ඇගේ මේකප් එක හයිලයිට් කළා තියෙනවා. ඒත් ඇගේ මේකප් එක ගොඩක් ලස්සනයි කියලා මම හිතනවා.
එක වෙනුවට මන් තෝරගෙන තියෙන්නේ ලැන්ටන් එකක් ආකාරයට නිර්මාණය වෙච්ච හෑන්ඩ් පර්ස් එකක්. මට මේලායි පොඩි වෙනසක් කරන්න ඕන වුණා, මේ පරත් බොක එකක් මම යොදාගන්නේ නැතුව. ඒක නිර්මාණය කරලා තියෙන්නේ ඩල් ගෝල් මැටීරියල් එකකින්. ඇත්තටම ඒක හෝම් කමින් බ්‍රයික් කෙනෙක් විදිහට එයට ගොඩක් මැච්චනවා කියලා මං හිතනවා. ඉතින් අතිනත වැඩසටහන බලන ඔයාලත් කැමති නම් මගේ අතින් හැඩවෙන්න, ඔයාලගේ සිහින මවන මනමාලය ප්‍රශාණි නම් ඔයාලට පුළුවන් මටම කතා කරන්න, මට කතා කරලා වෙලාවක් වෙන් කරගන්න මාවම හම්බෙන්න. සෙලන් අප්සරා තියෙන නාවල නැත්තම් ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න කැලඹ ටීවී එක හරහා හරි, එහෙම නැත්තම් ඩිරෙක් සම්බන්ධ කරගන්න පුළුවන් 071-585-0017 කියන දුරකථන අංකය ඔස්සේ හෝ 071-692-24-2426 කියන දුරකථන අංක ඔස්සේ. ඉතින් සැලොන් අප්සරා ඉදිරියටත් ඔයාලටත් මේ වගේ ලස්සන හෙයාර් ස්ටයිල්, මේකප් ක්‍රම, සාරි ඩිසයින්ස් අතුළු ලස්සනම ලස්සන අලුත් නිර්මාණ ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අපේ හැමදාම අලුත් වෙන නිර්මාණ බලාගන්න සැලොන් අප්සරා ෆේස්බුක් ෆෑන් පේජ් එක හරහා. ඉතින් ඉදිරියටත් ඔයාලට මේ වගේ අලුත් ලස්සන නිර්මාණයක් එක්ක ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. नाजिया जिंदगी एक पल भी तुझसे होके जुदा सुन जरा बिन तेरे मुझसे ना राज था दिल तो तेरे रंग में रंग चुका हूँ, बस तेरा बन चुका हूँ, मेरा मुझ में कुछ नहीं सब तेरा। मैं तो तेरे ढंग में ढल चुकी हूँ, बस तेरी बन चुकी हूँ, मेरा मुझ में कुछ नहीं सब तेरा। के रास्तों पे तेरी आहट जो हुई, हर धड़कन जश्न में है ये नात जो हुई। फिर दिल के रास्तों पे तेरी आहट जो हुई, हर धड़कन जश्न में है ये नात जो हुई। तुझे मिलके जी उठी हूँ, तेरी धड़कन में छुपी हूँ, मेरा मुझ में कुछ नहीं सब तेरा।
උදෑසනක් අද අතිනත වැඩසටහනින් අපි ඉදිරිපත් කරන්න යන්නේ මේ විවාහ මංගල උත්සවයකදී මල් සැරිසෙලි කොහොමද අපි සකසා ගන්න ඕනේ කියන කාරණාව. එතකොට අවුරුදු 10ක් මල් කාට් ආයතනයේ විදිහට අපිට අද අවුරුදු 10ක් සමරන මොහොතකදී උඟක් සතුටුයි මේ ආකාරයට ඔබව දැනුවත් කරන්නට ඉඩ ලැබීම. විවාහ මංගල උත්සවයක් කියන්නේ අපේ ජීවිතයේ බොහොම වටිනා උතුම් අවස්ථාවක්. ඉතින් මේ උතුම් අවස්ථාවේදී මේ විවාහය උතුම් ආකාරයට කරගන්න තමයි හැමෝගෙම ප්‍රාර්ථනාව තියෙන්නේ. ඒක නිසා අපි මේ උත්සවය සංවිධානය කරන්න හිතන ගමන්ම පළමුවෙන්ම අපි කරන්න ඕනේ අපි අදාළ දිනය අපි හිතාගත්තට පස්සේ ඒ ස්ථානයක් තෝරගන්න ඕනේ මොන විදිහේ ස්ථානයක්ද මේකට අපි යොදාගන්නේ කියලා. ඒ වගේම මොන විදිහේ පිරිසක් කොච්චර පිරිසක් අපේ මේ උත්සවයට සහභාගී වෙනවද කියන දේවල් අපි තීරණය කරාට පස්සේ අපිට පුළුවන් ඒ අදාළ ඒ කටයුතු සම්බන්ධයෙන් අදාළ ආයතනවලට ගිහිල්ලා ඒ අපේ කාර්ය සාර්ථක කරගන්න. ඉතින් මම මේ වෙලාවේදී ඔබට කියන්න කැමතියි මේ මල්කාට් ආයතනය විදිහට ඔබට විවාහයකදී පළමුවෙන්ම අපිට අවශ්‍ය වෙන දේ තමයි මේ කාර්ය පවුල් දෙකක් පුද්ගලයන් දෙදෙනෙක් එකට එකතු වෙලා ලොකු ගමනක් යන සූදානම් වෙන මොහොතක මේ සියලු දේවල් වලට උතුම්ම විශ්වයේ මුළු ආශිර්වාදය අරගෙන කරන්න යන මොහොතක උතුම් විදියට මේක කරගන්න ඕනේ. එතකොට අපි මේකට යම්කිසි තීම් එකක් පාටක් අපි හිතාගෙන ඉන්නවා නම් ඒවත් ඒ අදාළ ආයතනයට හරි ඒ සැරිසැරි කරන ස්ථානයට ගිහිලා විවාහ වන දෙදෙනා විශේෂයෙන් ඒ දෙදෙනාට මෙතනදී ප්‍රමුඛත්වයේ ලැබෙන විදිහට තමයි මේ සැරිසැරි සියලු කටයුතු අපි යොදා ගන්න ඕනේ. එතකොට මේ ස්ථානය මොන විදිහේ ස්ථානයක්ද මේක මොන විදිහේ උත්සව ශාලාවක්ද කියලා අපි බැලුවට පස්සේ ඒ ස්ථානයට අදාළ විදිහට ඒ ස්ථානයට උචිත විදිහට අපි මේ සැරිසැරි කටයුතු කරන්නට ඕනේ. විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා දැන් අපි හිතමු මේක පෝරුවක් මුල් කරගෙන කරන විවාහයක් නම් මේ පෝරුව අපිට හිතුව විදිහට හදන්න බෑ. මේ පෝරුවටම ආවේනිකව යම්කිසි සිද්ධාන්ත තියෙනවා. ඒතකොට අපි මේ සිද්ධාන්ත එකක්වත් නැති නොවන විදිහට. ඒ කියන්නේ මේක අපි මුල් අපේ මුල් પરම්පරාවේ බොහෝ අයගෙන් අපි හදාරන දැනගත්ත විදිහට මේක ඉතාම උතුම් කාර්යයක්. ඒතකොට මේ පෝරුවකට නියමිත ප්‍රමාණයක් තියෙනවා. උසක් තියෙනවා. පඩි ප්‍රමාණයක් තියෙනවා. මහලයක් තිබිය යුතුයි. ඒ වගේ ඒවටම සුදුසු ඒ අවශ්‍ය කාරණා ටික තියෙන්නම ඕනේ. ඉතින් අපි ආසයි කියලාවත් අපි තව තැනක දැකපු පින්තූරයක් අනුවවත් කරන්න හිතන්න එපා. ඔබ ඊටාම තමන්ගේ විවාහය තමන්ට ජීවිතේ ඉදිරි ජීවිතේ සතුටෙන් සන්තෝෂයෙන් ලස්සනට ගෙවන්න උවමනා කරන ඒ ආශිර්වාදය ගන්නම හිතාගෙන ඒ කාරණාවලට මුල් තැන දීලා කරන්න කියලා අපි ඔබ සැමටම මේ වෙලාවේදී ඒක කියන්නම ඕනේ දෙයක්. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් මනාලියේගේ මල් පොකුර මල්පොකුරටත් තේනවා ඒකෙත් ඒ මල්පොකුර සෑදීමේදීම ගොඩාක් ඒක වටින ක්‍රියාවක් ඒක අවශ්‍යම දෙයක් ඒකද නැවුම් මල් වලින් හැම තිස්සෙම ඒක හදන්න පටන් ගන්න ඉස්සෙල්ලා හදන පුද්ගලයා දේව ආශිර්වාද මැද ඒක හදන්නේ ඒ මනාලේට ඒ පවුලට සුබ පතන ගමන් තමයි ඒක හදන්න ඕනේ. හැම තිස්සෙම මේ මල් පොකුර හදන්න යොදා ගන්න මල් ඉරට්ටි සංඛ්‍යාවලින් තේන්න ඕනේ. ඉතින් හරි කනගාටුවට සමහර වෙලාවට ඒ වගේ උතුම් මේ විදිහට මේව හැදෙනවද කියලා දන්නේ නැති තැනක තමයි අද මේක තියෙන්නේ. ඒක නිසා අපි මේ අලුතෙන් විවාහ වෙන අයට විශේෂයෙන් කියන්න කැමති මේ කාරණාවලට ඔබ මුල් තැන දෙන්න දෙයක් කරනකොට ඒ වටිනාකම් සියල්ල රැඳිලා මේ විවාහ මංගල උත්සවේ ලස්සනට කරගන්න ඒ අවශ්‍ය අයගේ ප්‍රවීණයන්ගේ වැඩිහිටියන්ගේ උපදෙස් අරගෙන මේව සංවිධානය කරන්න කියන එක කියන්න ඕනේ. අපි මේ විවාහ මංගල්‍යයකදී අපි ශාලාවක් නැත්නම්
උත්සව ශාලාව නිර්මාණය කිරීමේදී අපි කල්පනාකාරී වෙන්න ඕනේ හැමතිස්සෙම මේ අපි කරන සැරිසරි වලින් අවහිරයක් නොවන ආකාරයට, ඒ කියන්නේ විවාහ මංගල්‍ය කටයුතු වලට අවහිරයක් බාධාවක් නොවන ආකාරයට මේ සැරිසරි කටයුතු කරගන්නට ඕනේ. ඒ වගේම තමයි දැන් අපි කියමු පුංචි දෙන්නේ, කියන්නේ අපි කිතුවතින් ප්‍රමාණයෙන් කුඩා දෙන්නේ. ඒතකොට ප්‍රමාණයෙන් කුඩා දෙන්නට මේ සෙටි බැක් එකක් හදීමේ ඉතා විශාල එකක් හදපුවාම මේ දෙන්න ගැන තියෙන ඒ අවධානය ඒ දෙන්නට තියෙන එක නැතුව යනවා. ඒ නිසා මේ වගේ සුළු සුළු දේවල් වුණත් උඟක් කල්පනාකාරී වෙලා අපි සැලසුම් කරන්න ඕනේ කොහොමද මේ අපේ මූලික අරමුණ වෙන්න ඕනේ මේ විවාහ වන යුවළ එතනදී ලස්සනට කැපී පෙනෙන ආකාරයට තැබීම. එතන ඒ දෙන්නගේ විවාහ උත්සවය බලන්නට සහභාගී වෙනාට අයට හරි කොතන හිටියත් මේ විවාහ යුවළ තමයි ලොකුම දෙන්න වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර අනිත් බාහිර කරුණු සියල්ල එන්න දෙවනුව. ඒකෙන්ද මේ සැරිසරි කිරීමේදී අපි කල්පනාකාරී වෙන්න ඕනේ මුගක් කාලවට මේ නව මේ යුවළ ලස්සනට පෙනෙන ආකාරයට ඔවුන්ට වඩා ලස්සනක් එක් කරන්න විතරයි අපි මේ සැරිසරි කටයුතු යොදා ගන්න ඕනේ. එතකොට අපි මේ විවාහ මංගල්‍යයකදී සැලසුම් කරනකොට විශේෂයෙන් අපි දැන් සැරිසිලි සම්බන්ධව කතා කරන නිසා මේ සැරිසිලි වරදී අපි කිව්වා දැන් කාටවත් හිරිහැරයක් නොවන විදිහට කරගන්න ඕනේ කෙනෙක්ගෙන් අදහස් කරන්නේ ඇත්තටම සමහර සැරිසෙලි ඒ අපි ඒ හෝල් එකේ තියලා තිබ්බහම යනේනකොට අවහිරයි. ඒ සමහර වෙලාවට ඒ යුවලට ඒක අපහසුතාවයන් වලට මූණ දෙන්න වෙනවා, පැමිණලා තියෙන අයට අපහසුතාවයන් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඇත්තට මේක බලනකොට එකපාරටම එනකොට ලස්සනයි ඒ ඔක්කොම තියෙනවා. නමුත් අපේ අවශ්‍ය කාරණාව එතනදී පොඩ්ඩක් එහාට මෙහාට යන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මේ දේවස්ථානවල කරනකොට දේවස්ථාන සැරිසිලිවලදීත් අපිට විශේෂයෙන් ඒ දේවස්ථානවලදී තියෙනවා මේ අපිට ඒ අවශ්‍ය මූලික එතනදීත් අර පෝරුවේදී වගේ අවශ්‍ය සිද්ධාන්ත. එතකොට ඒ සිද්ධාන්ත සියල්ල අපි රැකෙන විදිහට මේ සැරිසිලි කරන්න ඕනේ කියන එක අපි කියන්න ඕනේ. එතකොට අපි මේ මූලික සිද්ධාන්ත ටික රැකෙන ආකාරයට මේ කටයුත්ත මේ දේවස්ථානයකදී වුණත් කළ යුතු වෙනවා. එතකොට මේ දේවස්ථානයකදී සමහර වෙලාවට මේ අල්තාරේ තැබිය යුතු. දැන් අපිට ආසයි සමහර වෙලාවට එතන ගොඩාක් මල් තියෙන. නමුත් ඒ අදාළ දේවස්ථානවල හේතු මල්ලත් සමග සාකච්ඡා කරලා තමයි සමහර වෙලාවට අපිට මේ සැලසුම් සකසන්න වෙන්නේ. ඉතින් වඩා අවශ්‍ය වෙන්නේ අපි හැමතිස්සෙම හිතේ තියාගන්න ඕනේ මේ සැරිසිලි කිරීමේදී අපි මේ නව යුවලට යහපතක්ම වේවා කියන චේතනාව උඩ ඒගොල්ලෝගේ කාර්ය ජීවිතේ සාර්ථක වේවාම කියන ප්‍රාර්ථනාව ඇතුළේ ඉඳගෙන මේ හැම සැරිසිල්ලකටම කරන්න ඕනේ කියන එක. එතකොට මේ විවාහ මංගල උත්සවවලදී අපිට ගොඩක් වෙලාවට තීම් එකක් තියෙනවා. එතකොට ඒ තීම් එක අපිට පුළුවන් යොදා ගන්න ඒ විවාහයේ දේවස්ථානයේදී වුණත් පෝරුවේදී වුණත් එතකොට ඒ හෝල් එකේදී වුණත් අපිට පුළුවන් ඒ මුල ආරම්භයේ ඉඳලම ඒ තීම් එකටම අනුකූලව මේ සියලු කටයුතු ටික සිද්ධ කරගන්න. එතකොට මේ පාට හරිම වැදගත්. මේ පාටවල් ඒ නව යුවළගේ ඒගොල්ලෝ පිරිවරාගෙන ඉන්න යහළු ඉහිලියන්ගේ පාටවල් හා සමග සැසඳෙන විදිහට ලස්සනට ඒ අවශ්‍ය විදිහට ඒ සැරිසිලි කටයුතු කරගන්නට ඕනේ. එතකොට මම ඔබට මෙහෙම කියන්න කැමතියි. දැන් හුඟක් අයට තමන්ගේ විවාහය සැලසුම් කිරීමේදී ඒගොල්ලෝ එක එක තැන්වල දැකපු ඒවා ඒ ෆොටෝස් ඒව ඔක්කොම එකතු කරගෙන ඉනවා. ඒක හරිම හොඳ වැඩක්. එතකොට අපිට දල අදහසක් ගන්න පුළුවන් එයාගේ හිතේ තියෙන මොන විදිහේ අදහසක්ද කියන එක. එයාගේ හිතේ තියෙන අදහසයි අපේ අදහසොත් එකතු කරාම මෙතන ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔබට ඔබේ විවාහය සැලසුම් කරගැනීමේදී අවශ්‍ය වෙන සියලු උපදෙස් ඕනෑම ආයතනයක ඒ ප්‍රවීරයෝ ලබා දෙන්න මම දන්න විදිහට හුඟක් ලෑස්ති. අපේ ආයතනයේත් ඒකට බැඳී සිටිනවා. ඉතින් ඔබට පුළුවන් ඕන වෙලාවක කතා කරලා ඒ දැනුම ලබා ගන්න. ඒ වගේම මේ විවාහයක් සැලසුම් කිරීමේදී මාස 6කට පෙර ඔබට ඒ සඳහා ලෑස්ති වෙන්න කියලා අපි කියනවා. එතකොට කාල වේලාව තේනවා.
ඔබට ලස්සනට ඒක සැලසුම් සහගතව කරා ගන්නට පුළුවන්කමක් හම්බ වෙනවා. එතකොට මේ මේ විවාහය කිරීමේදී ඒ ඒ කාලයට උචිත ආකාරයට ඒ ඒ වෙලාවට උචිත ආකාරයට මේ සියල්ල කරගන්නට වග බලා ගන්නට ඕනේ. අවසානයේදී ලස්සනටම ඒ නිර්මාණය කෙරෙන්න මේ මල් සැරසිරි හෝ ඒ විවාහයට අදාළ ඒ සියලු කාර්යයන්වල නියැලෙන පුද්ගලයන්ගේ ඒ විවාහවන යුවළගේ සහයෝගයෙන් මේ අවශ්‍යතාවය ලස්සනටම කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඔබට මොනවාම හෝ යම්කිසි ගැටලුවක් ඒ පිළිබඳව තිබෙනවා නම් අප ආයතනයට කතා කර ඔබට ඒ ගැන දැනගන්න පුළුවන්. මේ සැරසිරි වලට යොදාගන්නේ මල්. මල් කියන්නේ බොහොම පවිත්‍ර, අලංකාර, සුවඳ හමන ලස්සන දෙයක්. ඒකයි ඒක පන්සලේදී, පල්ලියේදී අපි බුදුන්ට පූජා කරන්නේ. එතකොට අපි මේ සැරසිරි වලදී මේ ඉතා උතුම් අවස්ථාවල අපි මේ මල් යොදාගන්නේ අපිට මේ මල් වලින් ලොකු එතනට අර්ථයක් ලැබෙනවා. ඉතින් මල් කාඩ් ආයතනයේ විදිහට අපේ එකම අරමුණ මේ විවාහ වන හෝ ඒ උත්සවය පවත්වන කවරෙකුගේ හෝ ජීවිත මල් වගේ ලස්සන වෙලා සුවඳ වෙලා ඉතාම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව තමයි අපි ඔවුන්ට මේ කාර්යභාරය කරන්නට අපි ලෑස්ති කරන්නේ. එතකොට මම ඔබ සැමටම ආරාධනා කරනවා යහපත් සාර්ථක හොඳ අනාගතයකට ඔබ සූදානම් වෙනවා නම් ඒ ඔබගේ සෑම ඒ උතුම් අවස්ථාවකදීම එකතු වන්න මල් කාඩ් ආයතනයත් එක්ක අපේ දුරකථන අංකය 0747 346 99 99. ඔබට ඒ දුරකථනයට කතා කිරීමෙන් ඔබට යම්කිසි දැනගැනීමට ඌමනා කරුණු කාරණා තියෙනවා නම් ඒ සඳහා ඔබට ඕනෑම වෙලාවක උපදෙස් දෙන්නට අපේ ආයතනය සූදානම්. ඉතින් ඔබට පුළුවන් අප ආයතනය හා සම්බන්ධ වෙන්න 0747 346 99 99. ඒ වගේම අපේ ආයතනය ගල්කිස්සෙත් නුගේගොඩත් දෙකම ශාඛාවන් තැන් දෙකෙදීම පිහිටලා තියෙනවා. ඔබට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක අප දුරකථන අංකයට අමතන්න ඔබට උපදෙස් දීමට අපි ඕන වෙලාවක සූදානම්.
පද සදාන් කරල්ලා දෙරේ නිසා ආදරයේ ප්‍රතිහාරයක් නියෝලා කළුවර මගේ දිවිය එකන නිසා දහසක් දෙනාද කතා වෙනවා ඇසුනා දෙවියන් නොමැවුවේ මාද තොයා Like they're not shining her hair falls perfectly without her trying she's so subodayasana ada atinata wedasatanen api katha karanne mangala chayarupa shilpa saha eha sambandhi pre shoot chayarupa kala ettatama ada taruna taruniyan godak pirisak lankawa thula yeddile inna hondama vanijyame rakiyawak thamai මේ මංගල ඡායාරූප කලාව කියන්නේ. අපි මංගල ඡායාරූප කලාව පැත්තෙන් බැලුවොතින් ඇත්තටම ප්‍රථමයෙන් කතා කරන්න ඕන මේ ප්‍රී ෂූට් ෆොටෝග්‍රැෆි කියන එක. මොකද මේක මේ ප්‍රී ෂූට් ෆොටෝග්‍රැෆි ඒ කලාවේ තියෙන වැදගත්කම තමයි අපි මංගල දිනයට පෙර මෙයාලත් එක්ක ගොඩක් සුහදව ඇසුරු කරලා ඒගොල්ලොන්ගේ කැමැත්ත පරිදි සහ අපේ එක එක ඕනයන්ට ඒගොල්ලොන්ගේ ඡායාරූප ලබා ගන්න එක ඇත්තටම අපි ප්‍රථමයෙන්ම කතා කරනවා මේ ප්‍රී ෂූට් කියන්නේ මොකක්ද කියන එක. ප්‍රී ෂූට් කියන්නේ මංගල උත්සවයට පෙර අපි ඒ යුවලගේ ගන්න ඡායාරූප අරගෙන ඒ ටික තමයි ඊට පස්සේ ඒකෙන් වෙන්නේ ඒ මංගල යුවල අපි හඳුන ගන්නවා අපි කවුද කියලා අපේ අදහස් මොනවද අපේ කලාව මොන වගේ කලාවක්ද සහ ඒගොල්ලොන්ගේ කැමැත්ත මොකද්ද ඒගොල්ලොන් කැමති මොන වගේ දේවල් වලද ඒ වගේ දේවල් වලදී අපිට ගොඩක් පහසු වෙනවා ඒගොල්ලොන්ගේ මංගල උත්සවයේ දවසට ඒගොල්ලන්ට සාර්ථක ඡායාරූප ටිකක් ලබා දෙන්න. ඉතින් ඕක තමයි ප්‍රී ෂූට් කලාවේ තියෙන වැදගත්කම. අපි දැන් පොඩ්ඩක් දැනගෙන ඉන්නු මේ ඡායාරූප කලාවේ ඉතිහාසය කියන්නේ කොහෙන්ද පටන් ගත්තේ කියලා. ජෝසප් නිසපෝ නියප්සේ කියන පංශ ජාතිකය 1826දී තමයි ප්‍රථම ඡායාරූප ලබාගෙන තියෙන්නේ. එතුමට අනාවරණය ඒ ඡායාරූපය අනාවරණය කරන්න පැය 12 කාලයක් ගිහිල්ලා තියෙනවා. දැන් අපි එක ඡායාරූපයක් ගන්න යන වෙලාව ඔයා දන්නවනේ ක්ලික් කරගම ක්ලික් ගාලා වැඩේ කරලා තියෙනවා. නමුත් පැය 12ක අනාවරණයෙන් පස්සේ තමයි එතුමා පළවෙනි ඡායාරූප ලබාගෙන තියෙන්නේ. ඉතින් එතකොට බලන්න අපිට කොච්චර පහසුකමක් දැන් මේ වෙනකොට ලැබිලා තියෙනවද. එදා ඉඳලා නව මෙවලම් ඇවිල්ලා ඒ අවශ්‍ය ආම්පන්න ඔක්කොම ටික අපිට ලැබිලා තියෙනවා. නමුත් අපි දැනගන්න ඕන ඡායාරූපයක් ගන්නකොට මේක මොකක්ද කියලා. මේ ඡායාරූපය කියන්නේ ඇත්තටම කලාවක්, විශ්ව භාෂාවක්. ඒ විශ්ව භාෂාවක් කියන්නේ මේ ගොඩාක් දේවල් මේ ඡායාරූපයත් තුළින් කතා කරන්න පුළුවන් අපිට. ඇත්තටම අපි ඡායාරූප ශිල්පියෙක් විදිහට මම නම් කරන්නේ කෙනෙකුට මං ඡායාරූපයක් ලබා දෙනකොට ඒ ඡායාරූපේ ගොඩාක් දේවල් අන්තර්ගත වෙන විදිහට තමයි මං ඒ ඡායාරූපය ලබා දෙන්න උත්සාහ කරන්නේ. Thank you.
ඇත්තෙම අපි ඡායාරූප කලාව ගැන කියනකොට කතා කරනකොට අපි සිහිපත් කළ යුතුම පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් තමයි ලයනල් ලොවෙන්ට් මහත්තයා, විල්සන් හෑගොඩ මහත්තයා, ඊළඟට සේන පොතලාවල මහත්තයා, මහින්ද පාල මහත්තයා, ඒ වගේ කට්ටිය තමයි ඇත්තටම අපිට මේ ඡායාරූප කලාවේ ලංකාවේ පුරෝගාමිනියලා ඉපි එතුමනත් මේ වෙලා ඇත්තටම සිහිපත් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි දැන් අපි කතා කරගෙන ආවේ මංගල ඡායාරූප කලාව කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මේක ආලෝකය සමග කරන ගනුදෙනුවක්, අපි කැමරාවෙන් කරන ගනුදෙනුවක්. ඉතින් මේකෙදි දැන් මම දැකලා තියෙනවා ගොඩක් මේකට යොමු වෙච්ච අයගේ, ඒ කියන්නේ මේක කලාවක් කියලා දැනගෙන නෙමෙයි ගොඩක් අය මේක ඇසුරු කරන්නේ. මේක තාක්ෂණයත් එක්ක විතරයි ගොඩක් අය හැප්පිලා මේ කස්ටමර්ට ලබලා දෙන්නේ. නමුත් මම ඇත්තටම පොඩි ඉල්ලීමක් කරන්න ඕන, මේක ඔයාලා දැනගන්න කලාවක් කියලා. මේ කලාව තුළ ජීවත් වෙන ගමන් තමයි අපි දෙයක් නිර්මාණය කරන්න ඕන. මේක ආලෝකය සහ කලාව එකතු කරලා කරන්න ඕන නිර්මාණයක්. ඒක දැනගෙන ඒ ගැන අවබෝධයක් ඇතිව තමයි මේක කරන්න ඕන. ඊළඟට අපි ඡායාරූප කලාව දැන් අපි මේක මංගල ඡායාරූප කලාව විතරක්ම නෙවෙයි, ඡායාරූප කලාවේ කීප පැත්තක්ම තියෙනවනේ. එකක් බලන්න, දැන් අපි මං ඉස්සෙල්ලා කිව්වනේ කතා කරන්න පුළුවන් ඡායාරූප කලාවක් වෙන්න ඕන කියලා. කතා කරන්න පුළුවන් ඡායාරූපයක් මතක ඇති සේන පොතලාවල මහත්තයා ගත්ත ඡායාරූපයක් තමයි රජීව් ගාන්ධි මැතිතුමාට මේ ලංකාවේදී අර එල්ලවන ඒ ප්‍රහාරයේ, ඒකේ තාමත් ලෝකේ කතා කරනවා. අන්න ඒව තමයි ඡායාරූප කියන්නේ. අන්න ඒ වගේ ඡායාරූපයක් අරගෙන හොඳ හරවද්දයක් කස්ටමර්ට ලබා දෙන්න කියලා තමයි ඇත්තටම මම කියන්නේ. මොකද අනිත් එක ගොඩක් කට්ටිය මේක මුදල් පසුපස හඹා යන කලාවක් කරගෙන තියෙනවා. ඒ එහෙම කරන්න එපා. මොකද මේක හොඳ අපි ආරක්ෂා කරගන්න ඕන වැදගත්ම කලාවක්. මොකද මං හිතන්නේ හිතන ගණන් හම්බ කරගන්න පුළුවන් අපිට අපේ ආර්ථික ශක්තිමත් කරගෙන. අපිට ගොඩාක් දුරට මේකේ හරි දෙයක් කරලා වැඳෙන්න පුළුවන්. ඇත්තන ඒක තමයි මට ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. ඒ වගේම තමයි අපිට ඇත්තටම මේ දවස්වල මෙවලම් තිබ්බේ නැහැ ගොඩක් අපි ඡායාරූප කලාව පටන් ගන්න කාලේ. නමුත් අපි ඇවිල්ලා දැන් මේ තාක්ෂණය මෙවලම් ඔස්සේ ගොඩක් දේවල් මේ වෙනකොට කරලා තියෙනවා. හොඳ මිලක් යටතේ පවත්වාගෙන යන්න පුළුවන්, හොඳ මිලක් කරන්න පුළුවන් හොඳ වෘත්තියක් තමයි මේ ඡායාරූප කලාව. ඇත්තටම මගේ ඡායාරූප කලාව ගොඩක් වෙනස් ඡායාරූප කලාවක්. මොකද මම ගොඩක්ම ආසයි අවුට්ඩෝ ඡායාරූප කලාවට. මොකද මම ගොඩක් මම වෙඩින් එකක් බාරගත්තාම මම ඉස්සෙල්ලම ක්ලයන්ට් කියන්නේ මට මෙච්චර වෙලාවක් ඕන, පැය දෙකක් ඕනේ. සමහර වෙලාවල් එක්ක බලනවා මම උදේ 5ටත් බ්‍රයිඩ්ව ගන්නවා මගේ ලොකේෂන් එකට. අරගෙන තමයි මම ගොඩක්ම ෆොටෝෂූට් එක කරන්නේ. කොහොමත් 7 විතර වගේ වෙනකොට ෆොටෝෂූට් එක ඉවරයි. එතකොට එයාලගේ හැම දෙයක් එයාලගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ගොඩක්ම පහසුයි. ගොඩක් මගේ ළඟට ක්ලයන්ට්ස්ලා ඒ වැඩේට ගොඩක්ම කැමති. මොකද අනිත් එක මම ගොඩක්ම ආලෝකෙත් එක්ක සටන් කරන කෙනෙක්. ආලෝකයත් එක්ක සටන් කරලා හොඳ ඡායාරූපයක් නිර්මාණය කරන්න තමයි මම ගොඩක්ම ට්‍රයි කරනවා. මම ගොඩක්ම කට්ටිය බෑ කියන තැන්ට පොඩි අභියෝගයක් එක්ක ඉදිරිපත් වෙලා මම ගොඩක් දේවල් කරලා තියෙන මේ වෙනකොට ඔබට ඡායාරූප ටිකක් දැක බලා ගන්නත් පුළුවන් කොහොමද මම ආලෝකකරණය කරන්නේ කියලා. ඒ වගේම තමයි අපි කතා කරන්න ඕන වීඩියෝකරණය ඒකත් මම කරනවා. වීඩියෝකරණයේදී ඇත්තටම තියෙන වැදගත්කම තමයි කපල් එක ගොඩක්
අවිවේකී එදා එයාලයි ෆන්ක්ෂන් එක දවසට එයාලට ලයිව් ඒ කියන්නේ සජීවීව ඒගොල්ලොන්ගේ ඒ ටු සෙඩ් උදේ ඉඳලා වෙච්ච හැම දෙයක්ම ඉවර වෙනකන් හැම දෙයක්ම ලයිව් බලා ගන්න පුළුවන්. ඒක තමයි ගොඩක් කබස් වීඩියෝ කරන්නට උණු වෙන. මොකද උදේ ඉඳන් වෙච්ච හැම දෙයක්ම යාට ලයිව් බලා ගන්න පුළුවන් නිදහස් වෙලාවට. ඉතින් ඒකෙත් වීඩියෝ කරන තියෙනවා ප්‍රී ෂූට් කලාව. ඇත්තටම ඔය දෙකෙන්ම වෙන්නේ කපල් එකට දැනගන්න පුළුවන් අපි කවුද කියන එක. එදා දවසට දැන් සමහර වෙඩින්ස් තියෙනවා ප්‍රීෂූට් කරන්න නැති. එදා උදේට ගියාට පස්සේ සමහර වෙලාවට බ්‍රයිඩ් මොනක් හරි ප්‍රශ්නයක් හින්දා හරි වෙන්නේ නැති එයා පොඩ්ඩක් අවුට් මූඩ්. ඊළඟට අපිට අපේ වැඩේ කරගෙන යන්න බෑ. හැබැයි ප්‍රීෂූට් කරපු කිසිම බ්‍රයිඩ් කෙනෙක් කිසිම කපල් එකක් මට නම් මේ වෙනකන් ලැබිලා නැහැ මේ ප්‍රශ්න ඇතුව. ඉතින් ඕක තමයි ඇත්තටම වීඩියෝ කරන්නේ තියෙන වැදගත්කම සහ ඡායාරූප කලාව කියන එක. සඳරේ නෝ ඇති රැක ඔල් දැස සිප ගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද කීවා ඔබ පවසන්න මං ඔබට හරි ආදරේ සඳරේ නෝ ඇති රැක ඔය දැස සිප ගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද කීවා දෙන්න සැනසෙන්න මිහිරාවියේ. ඇත්තටම මම මේ දෙයක් කිය යුතුයි. ඡායාරූප ශිල්පියෙක් විදිහට අපේ ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුයි. නැත්තම් මොකද තැනකට ගිහිල්ලා අපිට අපේ පරුෂත්වයක් ගොඩනගා ගන්න අමාරුයි. අනිත් එක අපි ගොඩක්ම ක්වික් වෙන්න ඕන. මොකද පෝරුවේ සෙරමනිය අපි හිතමු අතපැන් වත් කරන එක අවස්ථාව අපිට ඡායාරූප ගන්න බැරි වුණොත් ආයෙ ගන්න හමු වෙන්නේ නැහැ ඒ මංගල උත්සවයේදී ඒ අවස්ථාව. ඒ වගේ අපි හැම දෙයක්ම ස්ථානෝචිත ප්‍රඥාවෙන් ගොඩක්ම කඩිසර කරගන්න අපේ පර්සනලිටි අපි හදා ගන්න ඕන. ඒකට තමයි අර ආචාර ධර්ම පද්ධතිය වැදගත් වෙන්නේ. අනිත් දේ තමයි මම මංගල උත්සවයකට මගේ ක්‍රූ එක සහභාගී කිරීමේදී මම විශාල පිරිසක් නම් අරයන්නේ නැහැ. හේතුව එකක් තමයි එයාලට වෙන අපහසුතාවය සහ අපිට අපේ දේ හරියට කරගන්න බැරි වෙන එක. ඒ නිසා මම දැනට මගේ ටීම් එකක් හදලා තියෙනවා 12 මැස් කියලා. අපි ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් 12 දෙනෙක් එකතු වෙලා තමයි අපි ටීම් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ අපි මංගල උත්සවයේදී අපි අපේ සහායක විදියට රැගෙන යන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක්ම තමයි. ඒ නිසා අපි ඇත්තටම
මීට කාලෙකට පෙරකරපු දේට වඩා ගොඩක් සාර්ථක ඡායාරූප මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා, බිහි කරලා තියෙනවා, ක්ලයන්ට් ලබා දීලා තියෙනවා. ඇත්තටම ඔබටත් හොයලා බලන්න පුළුවන් අපිට කොච්චර පැසුම් තියෙද කියලා ඒ පිළිබඳව සහ අපේ ටීම් එක පිළිබඳව. ඔබත් කැමති නම් ඔබගේ සුන්දර වටිනා දවසට මගේ සහයෝගය ලබා ගන්න. මගේ දුරකථන අංකය තමයි 0777 822 516. මගේ ආයතන පිටලා තියෙන මාතෘයන් වත්ත මම නිලුපුල් නැති කුමාර. ඔබට පුළුවන් මගේ සහයෝගය ලබා ගන්න. ඔය දැස සිප ගන්න